Hello guys, welcome to the Premiere Pro Tutorial Part 3. I think අන්න අපි ඇවිල්ලා ඉන්නවා දැන් Premiere Pro Tutorial Part 3 එකට ඇවිල්ලා තිනවා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම කතා කරා එහෙමද Part 2 එකේදී මම කතා කරා අපි කොහොමද වීඩියෝ එකක කොහොමද අපි ස්කේල් එක එහෙම කරගන්නේ ඒ වගේම කොහොමද text file එකක් edit කරගන්නේ ඒ වගේම text file එකට කොහොමද අපි colors ඒ වගේම stroke එකක් add කරලා ඒ වගේම shadows අරගෙන ඉවරලා 3D look එකක් ගන්න කොහොමද ඒ වගේම අපි කතා කරා අන්තිමටම audio editing ගැන. ඒ කියන්නේ audio එකක් අපි කොහොමද සාමාන්‍ය wave එකක් විදිහට volume up කරන්නේ මේ වගේ දේවල්. ඉතින් මම මේ වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ video translations, ඒ වගේම audio translations සහ colors ගැන තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ. ඉතින් අපි බලමු මේකේ විවිධ translations ගොඩාක් තියෙනවා මේකේ ඔයගොල්ලන්ට කැමති දෙයක් choose කරලා ගන්න පුළුවන් මම කියලා දෙන්නම් මේ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මම අපි කිව්වොත් එහෙම උදාහරණ කීපයක් කරගෙන මම පෙන්නන translations කීපයක් කරගෙන ඒ කියන්නේ අපි කිව්වොත් මම වැඩිම පාවිච්චි කරන translations කීපයක් කරගෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොන වගේද ඒවා add කරන්නේ කොහොමද ඒ වගේම audio වලදීත් ඒවා add කරගන්නේ කොහොමද කියලා. හරි. අපි දැන් කතා කරමු audio translations, video translations සහ color editing ගැන. ඉතින් අපි අර කලින් හැම වීඩියෝ එකකදීම ගත්ත වීඩියෝ එක ගමු අපි Iron Man vs Thanos වීඩියෝ එක ගමු මගේ gaming channel එකේ වීඩියෝ එක. ඉතින් ඔන්න මම ඒක අපේ project එකට add කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවා කොහොමද project එකට add කරන්නේ කියලා. මම කලින් videos වල ඔයගොන්ට මේ හැම දෙයක්ම explain කරා. හැමම දෙයක්ම. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් මේ වීඩියෝ එක බලනවා නම් මම recommend කරනවා ඔයගොල්ලෝ පරණ videos බලන්නේ කියලා. ඉතින් මම මේ හැම වීඩියෝ එකටම ඒ කියන්නේ අපි කිව්වොත් එහෙමද මේ වීඩියෝ එක නම් මේ වීඩියෝ එක කලින් videos දෙකක් දැම්ම නම් ඒ දෙක description එකේ දානවා සහ ඒ වගේ දේවල් මම description එකේ දානවා ඔයගොන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ කොහොමද අපි කොහොමද මේකේ video translation එකක් ඒ වගේ movie translation එකක් හදන්නේ කියලා. හරි. අපි දැන් ඔන්න අපේ source එක project file එකට add කරගෙන ඉවරයි. අපි දැන් මේක අපි දානවා මේ clip එකට දානවා. මෙතනට දැම්මට පස්සේ අපිට window එක බලා ගන්න පුළුවන්. මම මේ ෆයිල් එක හැම්පිටින්ම මෙතනට ඇදලා දානවා. මට දැන් මතක් වුණා volume එක අඩු කරන්න ඕනේ කියලා. මම volume එක අඩු කරනවා. හරි. ඊට පස්සේ අපි sequence එක ටිකක් zoom in කරගන්නවා. ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද මේකට translation එකක් දාන්නේ කියලා. හරි. දැන් මේකේ අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා video එකේ හරි අපි කිව්වොත් එහෙම video එකේ කොතන හරි අපි කිව්වොත් එහෙම මෙන්න මෙතන මෙන්න මේ හරි මෙන්න මෙතනිය මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ලෑන් කරන තැන වෙනකන් ඒ කියන්නේ අයින් මෙන් මෙතනට පොළොවට ලෑන් කරන තැනට වෙනකන් ඔයාගේ video එක ඔහොම තියෙන ඊට පස්සේ අමුතු translation එකක් දාලා මේක එකපාරට අපි කිව්වොත් එහෙම එකපාරට පේන්න ගන්න විදියට ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම ඔමෙනම කරලා පෙන්නනම් ඒක අපි ඔන්න රේසර් ටූල් එක පාවිච්චි කරනවා මේකෙදි C එක ඔබලා මම මෙතනින් කට් කරනවා වීඩියෝ එක ඊට පස්සේ මේ මෙතන තියෙන වීඩියෝ එක අපි මෙතනම තියලා කරගමු ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ට්‍රාන්ස්ලේෂන්ස් බලා ගන්න ඕන නම් ඔයාට ඒකෙන් ට්‍රාන්ස්ලේෂන්ස් වීඩියෝ එකට ඇඩ් කරගන්න ඕන නම් මෙතන තියෙන ඕගොන්ට බලා ගන්න පුළුවන් ඉෆෙක්ට්ස් කියලා. ඉතින් මෙන්න මේ ඉෆෙක්ට්ස් එකට ගියපුවම බලා ගන්න පුළුවන් ප්‍රිසෙට්ස් ඒ වගේම අපිට මේ මගේ ප්‍රිසෙට්ස් ටික බලා ගන්න පුළුවන් වෙන කලර් ප්‍රිසෙට්ස් ටික මේ වගේ දේවල් මේ මම හදපු කලර් ග්‍රේඩ් කරපු දේවල් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන මගේ වීඩියෝස් වලට. ඉතින් මම ඒවල සේව් කරලා තියෙන මගේ ප්‍රිසෙට්ස්. ඉතින් මට එතකොට අලුත් වීඩියෝස් වලට ආයෙ ආයෙ කලර් සදහද දාන්න ඕනේ නැහැ. මගේ ප්‍රිසෙට් එකෙන් මම අරගෙන ඉවරලා මම ඒ වීඩියෝ එකට දානවා. මේක තමයි අපි කිව්වොත් මේ මෙතන තමයි ප්‍රිසෙට් තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි යනවා ඒවා අපි පස්සේ කතා කරමු. දැන් අපි යනවා මෙතන වීඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් වලට. ඉතින් මෙන්න මෙතනින් තමයි ඔයාගේ වීඩියෝ එකේ වීඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් යූස් කරන්නේ. ඉතින් මෙතන අපිට බලාගෙන ඉන්න ඉස්සෙල්ලාම 3D motion කියලා එකක් තියෙනවා. ඒ වගේ අපිට මෙතන බලාගෙන ඉන්න dissolve තියෙනවා. එතකොට අපිට බලාගෙන ඉන්න immersive video තියෙනවා. iris, page peel, slide, vibe, zoom. මේ ඇත්තම කියන මේවා ඇත්තම කියන ට්‍රාන්ස්ලේෂන්ස්. ඒ කියන්නේ අපි කිව්වොත් මේ 3D motion එකකට අපි කරොත් එහෙම 3D cube එකක් විතර තමයි spin වෙලා අනිත් වීඩියෝ එකට යන්නේ. එතකොට flip over එකක්. එතකොට අපි කිව්වොත් මම වැඩියෙන් use කරන්නේ මේ dissolve category එකේ තියෙන ඒවා තමයි මම use කරන්නේ. dissolve එක සහ මේ immersive video මේවා තමයි මම use කරන්නේ වැඩිපුරම. ඉතින් මම IR එක page peel මේ වගේ දේවල් use කරලා තියෙනවා. හැබැයි වැඩියෙන්ම use වෙන්නේ මට dissolve එකයි immersive videos උයි iris උයි. Sorry iris නෙමෙයි මේ video මේ ට්‍රාන්ස්ලේෂන්ස් දෙක තමයි මට වැඩියෙන්ම යූස්ෆුල් වෙන්නේ. ඉතින් අපි යමු dissolve එකට. අපි dissolve එකට ගිහිල්ලා මම කියවන කලින් අර එක පාට බ්ලැක් එකේ ඉඳන්
ලයිට් එකට යනවා වගේ අපි කිව්වොත් එහෙම අඳුර බ්ලැක් වෝල් පේපර් එකේ අපි කිව්වොත් එහෙම බ්ලැක් වෝල් පේපර් නෙමෙයි සෝරි බ්ලැක් වෙලා එක පාට වයිට් වෙනවා වගේ ඒ කියන්නේ බ්ලැක් වෙලා එක පාට වීඩියෝ එකට යනවා ඒ වගේ දෙයක් තමයි අපි දැන් දාන්න හදන්නේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ක්‍රොස් ඩිසෝල් කියන මේන්නේ මේ ට්‍රාන්ස්ලේෂන් එක ඇදලා අරගෙන මම මේක තවත් zoom කරන sequence එකේදී plus එක පාවිච්චි කරලා මම zoom කරා sequence එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ඉඳන් ක්‍රොස් ඩිසෝල් එක මෙහෙම ඇදලා අරගෙන ඉවරලා මෙන්න මෙතෙන්ට දාන. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. වීඩියෝ එකේදී ඔයාලට ට්‍රාන්ස්ලේෂන් එක අපි කිව්වොත් එහෙම ඔයාගේ කලින් වීඩියෝ එකේ මුලට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැද්දි තියන්න පුළුවන්. නැත්නම් ඔයාට අනිත් වීඩියෝ එක පටන් ගදී දාන්නත් පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද ඒවා වැඩ ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම දාමු කලින් වීඩියෝ එකේ මුලට දාලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි දැන් බලමු අපි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න දැන් මම මෙතනට දාලා තියෙන්නේ අපේ ක්‍රොස් ඩිසෝල්ව් ඉෆෙක්ට් එක. එහෙමත් නැත්නම් සෝරි ඉෆෙක්ට් එක නෙමෙයි සෝරි ට්‍රාන්ස්ලේෂන් එක මම දාලා තියෙන්නේ. ඔන්න දැන් බලන්නවා වැඩ කරන්නේ කොහොමද කියලා එක. හරි එක පාරට ඒක නැති වෙලා යනවා බලා ගන්න පුළුවන් වාට. නැති වෙලා ගිහිල්ලා අන්තිම කෑල්ලෙදි පොඩ්ඩක් ඒක මතු වෙනවා ආයේ. මොකද අනිත් වීඩියෝ එකේදී ඒ පොඩි කෑල්ලක් තියෙන නිසා. ඉතින් ඒක ගණන් ගන්න එපා ඔයා. ඔයා ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි. ඔයා අනිත් එක තමයි මෙතනින් ඔයාට මේ ට්‍රාන්ස්ලේෂන් එක තව එහෙම හේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව දික් කරගන්න පුළුවන්. එතකොට දික් කරගත්තාම ඔයාට අර එක පාට අර ග්‍රැජුවලි නැතුව සාමාන්‍යයෙන් අර ස්ලෝලි එක පාට නිකන් අර ඕෆ් වෙලා යනවා වගේ එකක් තමයි මෙතන බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩාක් වීඩියෝ එඩිටින් වල පාවිච්චි කරන දෙයක් තමයි මම මේක. ඒ කියන්නේ අපි කිව්වොත් මේ වීඩියෝ එකක් ඉවර වෙද්දී ක්‍රොස් ඩිසෝල්ව් එකක් යූස් කරපුවම පොඩි අමුතු ලස්සනක් තියෙන එක පාට අර එක පාටම් වීඩියෝ එක කැපෙන්නේ නැතුව නිකන් අර හිමීට කළු පාට ස්ක්‍රීන් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අපි ඉස්සෙල්ලාම ක්‍රොස් ඩිසෝල්ව් එක කලින් වීඩියෝ එකට දැම්මහම වෙන්නේ. දැන් මම පෙන්නන්නම් කොහොමද මේක මැද්දට දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම ප්ලේ කරලා පෙන්නන්න. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහොමද ප්‍රිවිව් එක එන්නේ කියලා. අර අන්න ඒ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වීඩියෝ එකත් අඩු වෙලා අරක එක පාට එතනින් මතු වෙන්න ගන්නවා. හිමීට බලා ගන්න පුළුවන් වාට. මම ඒක එහෙම හේ කරොත් එහෙම මේක හෙඩ කරලා ඒකත් පොඩ්ඩක් හෙඩ කරාත් එහෙම බලා ගන්න පුළුවන් වාට. ලස්සනට අරක ඕෆ් වෙලා මේක එක පාට ඔන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපි මේ දෙපැත්තරම දාගත්තොත් එහෙම ඒ කියන්නේ මැද්දට කරලා අපි දාගත්තොත් එහෙම බලා ගන්න පුළුවන් ඉන්නේ ක්‍රොස් ඩිසෝල්ව් එක. එහෙමත් නැත්නම් ඔයාට මේක අයින් කරලා මෙතනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වීඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් ගැන කතා කරොත් ඔන්න ඕ විදිහට තමයි ඔයා ට්‍රාන්ස්ලේෂන් එකක් කොහොමද වීඩියෝ එකට ඇඩ් කරන්නේ කියලා මම කියලා දුන්නේ. දැන් යමු අපි ඔඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් වලට. ඔඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් කිව්වොත් එහෙම මම කලින් වීඩියෝ එකේදී කතා කරා අපි කොහොමද වේව් එකක් විදිහට සවුන්ඩ් එක ඉන්ක්‍රීස් කරගන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඒ වගේම දෙයක් තමයි. අපි කිව්වොත් ඒකම තමයි මේ ට්‍රාන්ස්ලේෂන් එකකින් උත් කරන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හැබැයි ඒකට ටිකක් වොලියුම් එක ඕනේ. ඒක මම හිතන ඕගොල්ලෝ මම වොලියුම් එක අඩු කරලා තියෙන ඉන්ක්‍රීස් කරොත් එහෙම වොලියුම් එක ටිකක් මම මේ ගණිතලක ඉන්ක්‍රීස් කරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මොකද මගේ ස්පීකර්ස් වලින් උත් ඒතර ඇහෙන්න ගන්නවා. ඒ වගේම වීඩියෝ එකකින් උත් ඇහෙන්න ගන්නවා. ඉතින් හරි මම වීඩියෝ එකේ එක අයින් කරලා ඉවලා ස්පීකර්ස් වල තියෙන එක ෂේප් එකේ ඔයගොන්ට පෙන්නන්න. ඉතින් මොඩ බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඔඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් කියලා පොඩි සෙක්ට් එකක්. ඉතින් මේක ඇතුළට ගියපුවම ක්‍රොස් ෆේඩ් කියලා පෝල්ඩ් එකක් තියෙනවා. ඒක ඇතුළටත් ගියපුවම මට බලා ගන්න පුළුවන් කොන්ස්ටන්ට් ගේන් තියෙන අතර කොන්ස්ටන්ට් පවර් එක තියෙනවා සහ එක්ස්පොනෙන්ෂල් ෆේඩ් කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ එක්ස්පොනෙන්ෂල් ෆේඩ් එක සහ කොන්ස්ටන්ට් ගේන් එක තමයි වැඩියම යූස් කරන්නේ. ඉතින් කොන්ස්ටන්ට් ගේන් එක කියන්නේ අර මම කලින් කිව්වාගේ වේව් එකක් විදිහට එක පාට වොලියුම් එක වැඩි වෙන එකක් තමයි මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මෙතනට දාලා පෙන්නන්නම් කොන්ස්ටන්ට් ගේන් එක මොන වගේද කියලා. ඔයා මෙතනට මේක දාගත්තට පස්සේ මෙන්න මේක සිලෙක්ට් කරලා අපි යනවා ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට. ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි තැනකින් තමයි මේක දාලා තියෙන්නේ කොන්ස්ටන්ට් ගේන් එක අපි තැනකින් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාට සාමාන්‍ය මේ කොන්ස්ටන්ට් ගේන් කියන දේ අපි යූස් කරන්නේ ඇත්තටම කරන වීඩියෝ එකක් මුලටම. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මොන හරි වාගේ අපි හිතන්නකෝ ඕන් නැති වට පාට් එකක් තියෙනවා කියලා වීඩියෝ එකක. ඒ කියන්නේ ඔඩියෝ පාට් එක වාට ඕනෙම නැහැ. වාට එක කට් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ කට් කරලා ගන්නට වඩා මේ ට්‍රාන්ස්ලේෂන් එකක් යූස් කරලා ඒක නැති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කිව්වොත් එහෙම මියුසික් අපි කිව්වොත් මියුසික් මොකක් කරුවා මේකට ඇඩ් කරනවා නම් ෆයිල් එකට ඒ මියුසික් එක අපි කිව්වොත් එහෙම ඒ මියුසික් එකේදී
කියන්නේ අපි කිව්වොත් එහෙම කොහොමද කියන්නේ වේව් එකක් විදියට ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් විදියට වොලියුම් එක අප් කරගන්නේ ඔන්න ඔය විදියට තමයි මම දැන් මේක මම මේ සෙක්ට් එක ඉස්සලා ඩිලීට් කරලා පෙන්නනම් නැත්නම් ඔයාලට එකපාරට බලා ගන්න බැරි වෙයි ඒක කන්ස්ටන්ට් ගේන් එක කොහොමද මෙතනට ඇඩ් වෙන්නේ කියලා මම මෙන්න මේ විදියට මේක අයින් කරගත්තා ආයි මෙතනට කන්ස්ටන්ට් ගේන් එක දැම්ම චූටක් විතර මේක එහෙම ඒ කරගමු අපි මෙතන ඉඳන් බලන්න දැන් කන්ස්ටන්ට් ගේන් එක කොහොමද එකපාරට වේව් එකක් විදියට ඉන්ක්‍රීස් වෙන්නේ කියලා දැක්ක අපිට ඒක අර එක පාට වීඩියෝ එක ඔන් වෙන්නේ නැතුව දැන් මේක නැතුව අපි ප්ලේ කරොත් එහම හරි කැතට අපිට එක පාටම එනවා නිකන් ඇඟට කඩාපනිනවා වගේ අර ඒ වගේ ඇඟට කඩාපනිනවා වගේ තමයි එක පාට එක එන්නේ දැන් අපි අර වගේ ට්‍රාන්ස්ලේෂන් එකක් යූස් කරපුවාම අපිට ඒක සාමාන්‍යයෙන් ලස්සනට අපිට ඒක ගන්න පුළුවන් අර එනේ ග්‍රැජුවලි තමයි ඉන්ක්‍රීස් වෙන්නේ ඒක අපිට එක පාට මේක ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අපි කිව්වොත් එහෙම කන්ස්ටන්ට් ගේන් එක ගැන කතා කරොත් ඕක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි යනවා එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එකට තමයි අපි දැන් බලන්න හදන්නේ. ඒකට මම මේ වීඩියෝ එක අයින් කරනවා. මේ පාට් එක අයින් කළා. මොකද මේ අපි කිව්වොත් එහෙම එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එක අපිට ඕන වෙන්නේ වීඩියෝ එක එහෙම නැත්නම් ඔඩියෝ එක අන්තිමදී. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම මම ඔබට උදාහරණයක් වශයෙන් පෙන්නන්නම් මේක. හැමලෙම සේව් කරන කන්ට්‍රෝල් එක S එක පාවිච්චි කරලා ඒක ඔටෝ සේව් වුණා මේ ප්‍රීමියර් ප්‍රෝ එකෙන් ඔටෝ සේව් වුණා ඒක උඩ මම මතක් වුණේ සේව් කරන්න හැමලෙම සේව් කරන්න ඔන්න මම දැන් මං එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එක මෙන්න මෙතනට දානවා දැන් සාමාන්‍ය එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එක නැතුව මේක ප්ලේ කරොත් එහෙම එක පාට නවතිනවා එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එක නැතුව දැම්මොත් එහෙම එක පාට ඒ වගේ නවතිනවා එක්ස්පොනෙන්ෂියල් ෆේඩ් එක දාලා අපි වීඩියෝ එකේදී අන්තිමට ඉවර කරොත් එහෙම ඇත්තටම කියන ලස්සන්ට මේක ෆේඩ් අවුට් වෙලා වගේ ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම වොලියුම් එකේ ඩික්‍රීස් වෙලා ලස්සන්ට අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඔන්න දැන් බලන්න මම මේක ප්ලේ කරන්නම්. දැක්ක කිසි සද්දයක් බද්දයක් නැහැ ලස්සනට අපිට මේකේ වොලියුම් එක ඩික්‍රීස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි එක්ස්පොනෙන්ෂියල් ෆේඩින් අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔඩියෝ ට්‍රාන්ස්මිෂන්ස් ගත්තොත් එහෙම ඕවගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔඩියෝ එවැගේම වීඩියෝ ට්‍රාන්ස්මිෂන්ස් ගැන ඔයගොල්ලෝ හොඳ අයිඩියාවක් ගන්න ඇති කියලා. වෙලාවත් මම හිතන්නේ ගාන කීපයක් ගිහිල්ලා වීඩියෝ එකෙන්. ඉතින් තවත් දික් කරන්නේ නැතුව මම හිතනවා කලර්ස් වීඩියෝ කලර්ස් කලර් එඩිටින් එකයි අනිත් දේවල් කලර් එඩිටින් එතකොට අපි ගොත මේ ඉෆෙක්ට් වල මේ ලුමැටික් ප්‍රීසෙට්ස් මේ වගේ දේවල් මම හිතනවා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරා නම් හොඳයි කියලා. මොකද හේතුව වෙලා මේක තවත් දිග්ගැස්සෙනවා වගේ ඉතින් ඒ හින්දා අපි කලර්ස් ගැන මොකද කලර්ස් ගැන කතා කරන්න ගොඩක්ම දේවල් තියෙනවා දැන් සාමාන්‍යයෙන් මෙතන මම හිතන්නේ විනාඩි කීපයක් ගිහිලි ඉවල විනාඩි 10ක් පැනලා ඉවරයි ඉතින් සාමාන්‍යයෙන් කලර්ස් එක කතා කරන්නේ තව විනාඩි 10ක් 15ක් විතර යනවා ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම විනාඩි 25ක් විතර ප්‍රීමියර් ප්‍රෝ වීඩියෝ එකට පාත්‍රයකට ගිහිලි ඉවරයි ඉතින් ඒ හින්දා මම මේ පාට් පාට් කරන හින්දා අපි මම ඇත්තටම කියන විනාඩි 18 17 16 වෙන ඔය රේන්ජ් එක අතරේ තමයි මම වීඩියෝස් දාන්න කියලා හිතාගෙන හිටියේ. ඉතින් අපි එහෙනම් කලර්ස් වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. මොකද හේතුව ඇවිල්ලා කලර්ස් ගැන ගොඩක්ම දේවල් කතා කරන්න තියෙන මොනවා කොහොමද මේ කලර්ස් හදාගන්නේ? මේ වගේ දේවල් ගොඩක් කතා ගන්න. ඉතින් ඔන්න රෙන්ඩරින් කියන දේ ගොඩක්ම අවශ්‍ය වෙනවා මේ කලර්ස් එඩිට් කරද්දී. ඉතින් ගොඩක්ම එඩිට් කරද්දී අපි කිව්වොත් එම කලර්ස් ඔයා කිව්වොත් එම සාමාන්‍ය ඔයා කලර්ස් එඩිටර් එඩිටර් කෙනෙක් නම් ඔයා සාමාන්‍ය අපි කිව්වොත් එම ෆොටෝග්‍රාෆර් කෙනෙක් වගේ කෙනෙක් නම් ඕගොල්ලන්ට ඕගොල්ලෝ දන්නව කොහොමද කලර්ස් හදාගන්නේ එහෙම එහෙ කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක දිත්තුණා. ඉතින් එතකොට ඕගොල්ලන්ට රෙන්ඩරින් කියන දේ අනිවාර්යයෙන්ම ඕනේ. ගොඩක්ම හැම වෙලේම ඔයගේ යූස් වෙන රෙන්ඩරින් කලර්ස් කරද්දී කලර්ස් අපි කිව්වොත් අපි වීඩියෝ එකේ කලර්ස් එඩිට් කරද්දී අනිවාර්යයෙන්ම අපිට රෙන්ඩරින් ඕන වෙනවාමයි. ඉතින් නැතුව කලර්ස් හදන්න නැතුව එහෙම කරොත් එහෙම අපිට වීඩියෝ එක ප්ලේ බෑක් කරගන්න ලැග් වෙවි තමයි. ඉතින් ඒ හින්දා තමයි අර මම කලින් කිව්ව රෙන්ඩරින් යූස් කරන්නේ. ඉතින් මම හිතන ඔයගොල්ලෝ හොඳ නේද ටික ගන්න නැති කියලා වීඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් වගේ ඔඩියෝ ට්‍රාන්ස්ලේෂන්ස් කියන්නේ මොනවද කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ ටියුටෝරියල් පාර්ට් 4 එකෙන් හම්බෙමු. Goodbye. Peace.